නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරි කාරෙක් එනවා, මිලිටරි කාරය ආවම වැසිකිලි යන්න වෙන්නේ සීරුවෙන් කියලා. මිලිටරි කාරය, ආමි කාරය, නේවි කාරය කියපු යුගය අපි 2005 මහින්ද ජනාධිපතිතුමා යටතේ අවසන් කළා. අභිමානවත් රණවිරුවන්ගේ යුගයක් ඇති කරයි කියන එක මෙයාට මතක් කළ දෙන්නට ඕනේ. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ අපි අභිමානවත් ලෙස මේ රට ජයග්‍රහණය කරපු රණවිරුවන්ව දංගෙට ගෙනියන්නට, යුදාධිකරණ වලට ගෙනියන්නට, හිරේ දාන්නට, බුද්ධියංශ විනාශ කරන්නට ක්‍රියා කරපු ආකාරය තමුන්නාන්සේලා දන්නවා. ඒ අය දැනගන්නට ඕන 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්න අවස්ථාවේදී තමුන්නාන්සේලා දන්නවා මේිට හැතැම්ම 25කට එහෙන් තියෙන වවුනියාවෙන් ඉදිරියට යන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ අපි කාටවත්. නැගෙනහිර 3-2 අපිට අහිමි වෙලා තිබුණේ. එහෙම අහිමි වෙලා තිබුණු ඒ භූමිය නිදහස් කරගන්නට මූලිකත්වය දුන්නේ ජනාධිපතිතුමාට මේ මිලිටරි කාර්යයයි කියන එක මම ඔවුන්ට මතක් කරලා දෙන්නට ඕනේ. අපි ඒ ත්‍රස්තවාදය පරාජය කළා. මේ රටේ සෑම වැසියෙකුටම දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමට අවස්ථාවක් අපි සලසලා දුන්නා. නමුත් අවුරුදු 10ක් යන්නටත් ප්‍රථම මේ රජය ආරගෙන අවුරුදු 5ක් ඇතුළත අපේ ජනතාවට බෝම්බයක් කන්නේ නැතුව පල්ලියකට යන්න අවස්ථාව නැති කරයි කියන එකත් මේ අයට මතක් කරලා දෙන්නට ඕන. අද මේ රජය අපිට පන්සලකට, පල්ලියකට, ගෝවිලකට යන්න නැති ඇති නිදහස නැති කරලා තියෙන බව මේ අය මතක් කරගන්නට ඕන. තමුන්නාන්සේලා දන්නවා එදා මායින් ගම්මාන කියලා හඳුන්වපු තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයේ අවට ප්‍රදේශ විලච්චිය, මැදවච්චිය, ඉරට්ටිපෙරිය කුලම්, කැබිදිගොල්ලාව වගේ ගම්මානවල ත්‍රස්තවාදීන් කරපු විනාශය තමුන්නාන්සේලා දන්නවා. තමුන්නාන්සේලා එදා නිදාගත්තේ රාත්‍රියට ගෙවල් ගස් යට. ඔය කියන මිලිටරි කාර්යය රණවිරුවෝ සමග එකතු වෙලා ඒ යුගය අවසන් කරා සහෝදරවරුනි.